වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීම අද දින ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමු වෙයි. අගවිනිසුරුවරට අමතරව බුවන කළු විහාරයේ සිසිර දාබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොට යන විනිසුරුවරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත්. පෙත්සම් සලකා බැලීම ආරම්භ වීමෙන් අනතුරුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කිටුම් පදට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කීපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ප්‍රකාශ කළා. විසිවන සංශෝධන පනත් කිටුම් පද අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පුලද ලිවේරා මහතා මෙම දැනුම් දීම සිදු කළා. එහිදී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණ හමුවේ ගොනු කර තිබෙන බවයි. අධිකරණ හමුවේ ගොනු කර තිබෙන අදාළ සංශෝධන අඩංගු ලේඛන තමන් වෙතට ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් වෙතද ලබා දීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුත්කල විනිසුරු මඩුල්ල දෙනුම් දුන්නා. මේ වන විට පෙත්සම් විභාගය පැවැත්වෙනවා. විසිවන සංශෝධන පනත් කිටුම් පද අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිමල් සිරිපාලද සිල්වා, ගාමිණී ලොකුගේ, මහාචාර්ය ජේල් පීරිස්, නීතිඥ සාගර කාර්යවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, එම් දයරත්න, ඩබ්ලිව්.ඒ.ඩී. වීරතිලක, PGP අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා වන විට පෙත්සම් 18ක් ගොනු කර තිබූ අතර ඊයේ වන විට විසිවන අනුක්‍රම ව්‍යවස්ථා පනත් කිටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ තවත් පෙත්සම් 21ක් ඉදිරිපත් කෙරුණා. ඒ අනුව මේ වන විට පෙත්සම් 39ක් ගොනු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.